විද්‍යුත් චුම්බක විකිරණ හෝ අපි සැවම දන්නා ආලෝකයේ ගමන් කරන්නේ තරංගයක් ලෙසයි. එම තරංග සතු ඊටම ආවේණික වූ තරංගායාමයක් පවතිනවා. තරංගායාමය යනුවෙන් හඳුන්වන්නේ තරංගයක සුස්ථාන දෙකක් අතර ඇති තුරයි. මතක තබා ගන්න, ආලෝකයේ සතු කොපමණ ශක්තියක් පවතිනවාද යන්න තීරණය කරන්නේ එම තරංගායාමය විසින්. උදාහරණයක් විදිහට කෙටි තරංගායාමයකින්නුත් ආලෝක කිරණ සතු වැඩි ශක්තියක් පවතිනවා. ඉතින් මෙම විද්‍යුත් චුම්බක විකිරණ වර්ණාවලියෙන් අපේ ඇස්වලට දිස්වන්නේ ඉතාමත්ම කුඩා කොටසක් පමණයි. ඒ විසිබල් ලයිට් හෝ දෘශ්‍යාලෝකය ලෙස හඳුන්වනවා. රාත්‍රී හස තුළ චන්ද්‍රයා සුදුපාට රවුමක් ලෙස දිස්වීමට හේතුව වන්නේ දෙයයි. මොකද චන්ද්‍රයා දෙස බලන විට අපට දිස්වන්නේ විසින් පරාවර්තනය කරන සූර්යාගේ දෘශ්‍යාලෝකය පමණයි. නමුත් මතක තබා ගන්න, චන්ද්‍රයා මතින් දිස්වන්නේ සූර්යාගේ දෘශ්‍යාලෝකය පමණක් නොවේ. එම නිසා පීවි ඇසට නොපෙනෙන චන්ද්‍රයෙකුත් සිටිනවා. එම චන්ද්‍රයා නම් අප සූර්යාට වඩා දීප්තිමත්. අද වීඩියෝ එකෙන් අපි ඒ පිළිබඳව කතා කරමු. සබස්ක්‍රයිබ් කරලා නැතිනම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. කලින් සඳහන් කරා වගේ ආලෝක කිරණවල තරංගායාමය කෙටි වෙනවත් සමග මේ සතු ශක්තියද වැඩි වෙනවා. ඉතින් මෙම සටහනෙන් ඔබට පෙනෙනවා ඇති වැඩිම ශක්තියක් පවතින්නේ ගමා කිරණවල බව. මෙවැනි අධිශක්ති විකිරණ නිපදවන්නට අති විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ශක්තියක් පවතින්නේ සුපෝනෝවා පිපුරුම් හෝ මන්දාකිණේක මැදේ පවතින යෝධ කළුකුහරයන් වගේ දේවල්වල පමණයි. මේ ඔබ දකින්නේ නාසායතනයේ ෆර්මි ගමා කිරණ අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් චන්ද්‍රයාගේ ඡායාරූපයක්. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මෙම කොටස තුළ චන්ද්‍රයා සූර්යාටත් වඩා දීප්තිමත්ව බලනවා. ඒ සඳහා හේතු වන්නේ සූර්යා විසින් නිපදවන ශක්තියෙන් අති බහුතරය පවතින්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ගමා කිරණවලට ඔබෙන් පිහිටි කොටස තුළයි. එසේ වුවද සෝලා ෆ්ලෑස් වැනි අවස්ථාවන්වලදී සුළු වශයෙන් ගමා කිරණ පිට වෙනවා. නමුත් චන්ද්‍රයා වැනි දුර්වල වස්තුවක් ගමා කිරණ පිට කරන්නේ කෙසේද? ඔබ දන්නව ඇති, අපේ සෞරග්‍රහ මණ්ඩලය කොස්මික් රේස් හෝ අන්තරික්ෂ කිරණ වලින් පිරී පවතිනවා. එම අධිශක්ති අන්තරික්ෂ කිරණ හටගන්නේ අප සූර්යා මතින් සහ ඊටේ පිටින් සිදුවෙන සුපර්නෝවා වැනි ක්‍රියාකාරකම් වලින්. වාසනාවකට පෘථුවේ සතුව චුම්බක ශේෂ්ත්‍රයක් සහ වායුගෝලයක් ඇති නිසා එම කිරණ වලින් වැඩි හරියක් පෘථුවේ මත පතිත වීම වළක්වනු ලබනවා. මොකද අන්තරික්ෂ කිරණ වල අන්තර්ගත ෆෝටෝනවල විද්‍යුත් ආරෝපිත ගුණයක් ඇති නිසා චුම්බක ශේෂ්ත්‍රයක ගැටීමේදී එහි දිශාව වෙනස් වීමක් සිදු වෙනවා. නමුත් චන්ද්‍රයාගේ චුම්බක ශේෂ්ත්‍රය ඉතාමත්ම දුර්වලයි. එම නිසා අන්තරික්ෂ කිරණ චන්ද්‍රයාගේ මතුපිටට පහසුවෙන් පහර දෙනවා. අන්න එම සිදුවීම නිසා තමයි චන්ද්‍රයා මතින් ගමා කිරණ නිපද වෙන්නේ. එම ගමා කිරණ අතරින් වැඩි ප්‍රමාණයක් චන්ද්‍රයා විසින් අවශෝෂණය කරගත්තද සමහරක් අභ්‍යවකාශයට පලා යනවා. නාසායතනයේ ෆර්මි අභ්‍යවකාශ දුරේක්ෂයට එම ගමා කිරණ දකින්නට පුළුවන්. මේ ඔබ දකින්නේ අවුරුදු 11කට ආසන්න කාලයක් පුරාවට ගමා කිරණ දුරේක්ෂය විසින් චන්ද්‍රයාගෙන් පිටවෙන ගමා කිරණ එකතු කරගෙන තිබෙන ආකාරයයි. ඒ ඉලෙක්ට්‍රෝන් වෝල්ට් මිලියන 31ද ඉක්මවා ගොස් තිබෙනවා. එය පීවීඇසට පෙනෙන ආලෝකයට වඩා මිලියන 10 වාරයක් බල සම්පන්නයි. එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී ගමා කිරණ විහිදුවන චන්ද්‍රයාගේ දර්ශනයද හොඳින් වැඩි දියුණු වී තිබෙනවා. ඉතින් හිතන්න, ගමා කිරණ මිනිස් ඇසට දිස්වෙනවා නම් සෑම කල්හිම චන්ද්‍රයා පූර්ණ චන්ද්‍රයෙකුසේ දිස්වෙනවා. ඒ වගේම සූර්යාට වඩා දීප්තිමත්ම වස්තුව වන්නේ ද චන්ද්‍රයායි. නමුත් විශේෂයෙන් මතක් කළ යුතුයි, මෙම ෆර්මි ගමා කිරණ අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ග්‍රහණය කරගන්නේ ඉලෙක්ට්‍රෝන් වෝල්ට් මිලියන 31 ඉක්මවන ශක්තියක් සහිත ගමා කිරණ පමණයි. නමුත් ඉලෙක්ට්‍රෝන් වෝල්ට් බිලියන ට්‍රිලියන ගණන් වලින් සමන්විත අධිශක්ති ගමා කිරණද පවතිනවා. උදාහරණයක් විදිහට සූර්යා සතුව ප්‍රබල චුම්බක ශේෂ්ත්‍රයක් පැවතියද විශාල ශක්තියකින් සමන්විත ඇතම් අන්තරික්ෂ කිරණවලට බිඳගෙන සූර්යාගේ ඝන වායුගෝලයට ඇතුළු වෙන්නට පුළුවන්. එවිට කලින් සඳහන් කරා වගේ අති ප්‍රබල ගමා කිරණ පිට වෙනවා. ඉතින් ඉලෙක්ට්‍රෝන් වෝල්ට් මිලියන 31ක පරාසය තුළ චන්ද්‍රයා සූර්යාට වඩා දීප්තිමත්ව දිස්වුවද බිලියන ට්‍රිලියන ගණන් ප්‍රබල ගමා කිරණ පරාසය තුළ සූර්යා චන්ද්‍රයාට වඩා දීප්තිමත්ව දිස්වෙනවා. ඉතින් බලන්න මෙම විෂය මොනතරම් සංකීර්ණද. පාසලේදී ඔබ ඉගෙනගෙන ඇත්තේ චන්ද්‍රයා විසින් ආලෝකයේ නිපදවීමක් සිදු නොකරන බවත් ඒ විසින් සිදු කරන්නේ ආලෝකයේ පරාවර්තනය කිරීමක් පමණක් බවයි. නමුත් ඒ ඇත්තට මෙසේ නොවන බව දැන් ඔබට අවබෝධ වෙන්නට ඇතී.